අපි දැක්කා මේ රටේ කහ හිටවන්න බීජ ඉඳන්න කලින් කහ ගෙන්වීම තහනම් කෙරුවා මොකද සිද්ධ වුනේ කළු කඩේ මිල ගියා කහ වල මිල විශාල වශයෙන් දයන්ත විදියට ඉවර වුණා දැන් දැන් අපි හුරු වෙලා තියන්නේ මේ තෙල් පෝර සහිත කෘෂිකර්මයකට මේක එකපාරට වෙනස් කරන්න බෑ මේක දීර්ඝකාලීන ප්‍රතිපත්තියක් බවට පත් වේ යුතුයි ඉතින් මේ දීර්ඝකාලීන ප්‍රතිපත්තිය දැන් මොකද කරන්නේ දැන් ජාතියේ පොහොර ගස කියලා දැන් මී පැල බෙදනවා මී පැලයක් ලොකු වෙලා එන්න අවුරුදු 30ක් 40ක් 50ක් යනවා හැබැයි දැන් මී පැලයක් බෙදලා අදම මේ කටයුත්ත කෘෂිකර්මය තුලට මේ තෙල් පොහොර භාවිතය තහනම් කරනවා නම් අපේ රටට දෙයියන්ගේ පිහිටයි දැන් සාමාන්‍යයෙන් වී වල ආදායම රටේ 160ක්වත් පල්ලෙහාට බහිනවා මේ 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 කටයුත්තෙන් එතකොට ඒකට අවශ්‍ය වෙන ගොවියන්ට සිද්ධ වෙන පාඩුව ගෙවනවලු හරි සල්ලි අච්චු ගහලා හරි කමක් නැහැ ගෙවනවා කියලා කියමුකෝ හැබැයි එතකොට මේ රටට අවශ්‍ය වෙන බත ඒක කවුද සපයන්නේ එහෙමනම් විදේශ රටවල් වලින් ඒ හාල්ටිය ගෙන්නන්න ඕනේ එතකොට විදේශ රටවල් වලින් ගෙන හාල් ඒවා කාබනික වගාවන් වලින් කරපු හාල්ද ඒවා වස විසෙන් තොරව කරපු හාල්ද ඒ නිසා දන්න යකාට වැඩිය නොදන්න යකුටිය ගෙන්නලා බඩ පුරවන්න හදනවා ජයන්ත් මන්තුමා ඉන්න ඔබතුමාට කතා කරන්න තියෙනවා ඉතින් ඒ නිසා මේ ගොම්පාට් මේව මේ ජනප්‍රිය තීන්දුව ජනතාව චූන් වෙන තීන්දුව අර එක අවස්ථාවක මේ රටේ හරක් ටික මරන්නේ නැහැ කියලා කිව්වා වගේ මේ මහා සංඝරත්නේ බෞද්ධයින් සනසන හරක් ටික මරන්නේ නැහැ කිව්වා වගේ මේ බොහොම ජනප්‍රිය තීන්දුව තමයි මේ ඉතින් ඒ නිසා මම ඒ පිළිබඳවත් අවධානය යොමු කරනවා එතකොට ජයන්ත සමරේර මහත්තයා මේ කොවිඩ් ගැන බොහොම ලොකුවට කතා කරා විපක්ෂ නායකතුමා කියාපු දිනයි එයා කියන්න කලින් තමයි අපි කොලේ කියලායි එහෙම කිව්වා ඉතින් මම අහන්නේ ගරුවන්තතුමා ඔබගේ කාලය අවසන් මට තවත් ඉතින් මම අහන්නේ ඒ කැටි කාලයක් තුල දැන් මේ පිහිටවා කියන කොවිඩ් මරණ බලකායන් මේව මොනවද කළේ අද වෙනකන් එක ICU ඇඳක් වැඩි කරලා තියනවද වෙන්ටිලේටර්ස් ප්‍රමාණය වැඩි කරලා තියනවද රෝහල් ප්‍රමාණය වැඩි කරලා තියනවද ඉතින් මේ කයිවාරු ගැහුවට දැන් අර ඒකනේ කියන්නේ අර රෝමයේ ගිනි ගන්නෙද්දී නිරෝ වීණා වාදනය කරනවා වගේ අපි දැක්කා සමාජ ජාලාවල තප්පරතා යද්දෙන්න රට ගිනි ගන්නෙද්දී අපේ රටේ ජනාධිපතිතුමා මිදුල උදුළු ගන්නවලු දැන් මෙච්චර ICU ඇඳන් ඕනලා තියද්දි ඔක්සිජන් ඕනලා තියද්දි වෙන්ටිලේටර් සෝනලා තියද්දි දැන් මෙන්න මේ ආණ්ඩුව ගුවන් හමුදාව සඳහා Breaking.lk